ಮಲಿತ್ವಾಸಲಿಗೆ ಪ್ರಸಾದ್ ಮುದು ಕೂಡ ರವೀಂದ್ರ ಭಂಡಾರ ನಾಯಕ ಡಿಸೆಂಬರ್ 12 ಸಖ್ಯ ನುಗೆ ಕೊಡ ನಿರೋಗಿ ಪಾಪತ್ ಸಮಕ್ ಸತಿ ದೇಕಕಿನ್ ಫ್ಯಾಸ್ಲಿನ್ ನವ ಅಂಗಕ್ಕೆ ಹೊಸರಾಕಿನ ವಿಲಂದ ನಾಮೆ ದಿವೈನೇ ಪರಿಣತಮ ಐಸಿಟಿ ಸನ್ನಾಮೆ ಹುಬುದು ವಿಜಯ ಕೋಣ 2025 ನವ ಪಂತಿ ಸಿಪ್ವಿನ್ ಕುನ್ನಾಯಗಳ ನಂಬರ್ 0 ಮಹನೂರ ಹರಿ ಹರಿ ದೇ ಮೋಯ್ ತಂದೆ ಪಾರಿ ಒಬ್ಬ ಪಡಹಿನಾ ವಲಿಡ ಬಂಗು ಬೇರೆ ದಂಗ ಬುಟ್ಟಿ ನನ್ನ මේ අතන ප්‍රශ්න නැහැ ඊට හේතුව කොහමද දෙක් ඔලායේ මොකද උනේ අපි එන්න කියලා හැදෙන්න ඔකලේ අවුලක්ද නෑ නෑ මං දන්නේ නැද්ද ඉතින් ওই පෙරේතු කුම්බාණ්ඩෝ වෙනවනේ මේ වගේ තැන් වලට වස්තු සවන්න බෑ දැන් හරි ඒ සේරම හරි පෙරේතු කුම්බාණ්ඩොත් නෑ වස්තුසුත් කියලා අවුලක් නෑනේ අවුල නෑ තව පොඩ්ඩෙන් අවුල වෙන්නේ මනමාලයට නෙමෙයි මූට අනේ මේ මලිත නිකන් මේ දන්නදි මගුල් කියන දේ නානි මේ කියන්න හිටියේ ඔබ මේ සකුණිකාව ඇලි ගලි යන්න එපා මට සුවර් නැහැ ඔබ සෙට් නැහැ ඇතරලා හිටපන් අනේ මේ පොලායි මොනන්දනේ කියන්නේ මේ අපේ යාළුවා නේද පොලායි ඔය මන්දගෙන චුට්ටක්වත් බය වෙන්න එපා හරිද අපි ස්කෝල යන කාලේ ඉඳන් අපේ ගාන මලිතියා හයි පොලා අද අපි මෙතන ආවේ මොකටද කියලා කියපන්කෝ අපේ බුක් එකේ වෙඩින්නේ නර්බල් පල ලස්සනට අරුවා ඔව් බොකේ වෙඩින්නේ කියලා හැබැයි අපිට සින්දු කියන්නත් තියෙනවා නේද අයියෝ හැම තිස්සෙම යෝනේ ගාම්ම මෙතෙන් ඇවිල්ලා කීව කීව ඉන්න බාහයි තේරුණා කොහොම හේයි මෙල මදලේ ෆොටෝ එකක්වත් ගන්න බැරි වුණා ෆොටෝ එකක් ගත්තේ නැහැ නේ ඉන්න මේ ලැම්බකෝ බං පුලා පුලා මේ සේරම හරි මචං මෙතනට සෙට් උන ගමන් ෆොටෝ එකක් ගහගන්න තියෙන මොකද මචං ඒ ෆොටෝ එකේන අපි ෆ්‍රේම් කරලා ගම හතර වටේම ගහන්න ිතන් ඉන්නේ මොකක් මොනවද පොලා එමේ කියන්නේ අපි දෙන්නගේ ෆොටෝ එක මේ ගම වටේ පෝස්ට් කරනවද ඉස්සදනේ කවුද පොලා එමේ වැඩන්නේ පොවතල් මේ ජාලි අංකල් පේන්නේ නැහැ මේ ශරීර පුටක් අපං ඉන්නකෝ පෙම්බරිට් එකට chance එකක් දෙන්න මේ ටකස් කලගෙන මට බයයි තාත්තේ ඉත අන්න මේ පොයි පොයි මම බැලුවා මේ අපේ දුව ඉන්නේ කොහෙද කියලා මේ ළමයි සේරම ඉන්නවනේ හොඳයි හොඳයි මේ පුතා අර සින්දුව ලස්සනයි මේ සින්දු ටික ඔක්කොම ලස්සනයි අනේ තෑන්කියු අංකල් සකුණි පොඩ්ඩක් මෙහාට එන්න පුතේ පොඩ්ඩක් මෙහාට එන්නකො ඉවරයි කතම් ගය තුගේ ඇති තමයි වැරද්ද තොට ඔච්චර ෆොටෝ එකක් ගන්න බෑනේ වත්ත වටේ ඇවිදවිද ඉන්න වෘතකින් විතර පොල් බూరుව අනේ අනේ පුලා මේ ඒකට මචං ෆොටෝග්‍රැෆර් කෙනෙක් ඉන්න එපැයි අනිත් එක බම් මේ දැන් කාලේ ඉන්න ෆොටෝග්‍රැෆර්ස්ලා මචං ෂුවර් නෑ බුල් ගෙලින්න බං ආ මෙහෙමයි පුලා කට්ටිය මචං සෙට් උන ගමන් මං දඩබඩ ගාලා ෆොටෝ ටික ගහන් ඉන්න උඹ ඉඳීද නැද්ද දන්නේ ඒක නිසා සෙට් වෙලා ඉඳපන් හරි 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 කොහමරි ෆොටෝ එක ගන්න ඕනේ නෑනේ මම කොහොමයි ෆොටෝ එක නම් අරන් දෙන්න ඕනේ හරි 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 ෆොටෝ බස් එක ගමු දැන් ප්ලේ කරන්න යන්න කියලා ஃபோட்டோ එකක් ගහලා දෙන්න දෙන්න දෙන්න
తాతే అమ్మే తాతే ఇన్నగో అమ్మే ఇన్నగో ఏయ్ 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 మొకద వెడి హరిద వెడి హరిద బా ఓ గుడి ఎంబరువా గుడి ఎంబ జిల్లపాం కుగ ఎంబరువా කියන්නේ తాతే ఎంబరిల్లా ఐ సుపిరేటమ ఎంబరు ఆ జమరేట గా గాన్నోలు వరే అర అర సుమనద బుమనద කියන්නේ మం ఊట కివ్వా విస్తరే ఒక్కోమ දසුනට රූට ගාල අරුග පැත්ත නෑදෑය රුන්ට ගාල බෑන්ටගේ බඩු සේරම කුඩු කරගන හොඳටම ගාගන්න ඇති කිවිම හරියටම නිශ්චිතව කියන්න බැරිනමට නෑ මම මේ එතන ඉන්න එක කිව්ව මට වැඩේ පත් වුණා කියල ටික අපිට හිතාගන්න පුළුවන් මන් දන්න ඇති ලකි ඔයත් මොනවදානේ මේ දරුව ලව්ව කරවන්නේ ඔවා හොඳ වැඩද ඔවා හොඳ වැඩ ඔවා හොඳ වැඩ ඔහොම නෙවෙයි මගේ කොල්ලට කරපු බලු වැඩවලට මූට කරපු හතුරු කම්බලට ඔහොම නෙවෙයි කෙරෙන්න ඕනේ හරිනම් මුළු හෝල් එකටම හෙන ගහලා ඔය ආපෙම ඔක්කොම මොකක් වෙලාද මිය පරලෝ යන්න ඕනේ ඕ හැබැයි තාත්තේ ඒ වගේ දෙයක් තමයි දැන් උනේ ආ තරන්නේ මේ ඉස්සර මං ඔය අමායිගේ පස්සෙන් ගියානේ මං යාළු වෙන්න ඇහුවානේ මොකි මට බෑමනේ කිව්වේ බෑමයි කිව්වේ මාර ලොකු ලයින් එකක් මට දුන්නේ ඕ හෝ හෝ පුතේ හරි මං ඔබට කියලා තිනවා මේ ගමේ වැනෙන එහාට මෙහාට වැනෙන තොරම්බල් කාරියෝ වාලක් කඩියෝ කර ඉල්ලගන්න එපා කියලා සෝමා මොකද්ද කියන කතා ඔව් ඔව් පුතේ අපි උඹට ඔය සේරම කියලා දීලා තියෙන්නේ හරිද ඔය එක එක නාඩගම් කාරියෝ නම් එල්ලගන්න ලැහැත්ති වෙන්න එපා මීකගේ බොරුණියනේ මේකම සෙල්ලක්කාරකමට කියන්නේ ඒවනේ මොකද මූමිය ඇත්ත කසාදයක් බැඳගන්නේ ඔව් ඔව් තාත්තා ඉතින් දන්නේ නැත් ඉතින් හැබැයි ඉතින් දැන් මොකද දන්නවා වෙලා තියෙන්නේ දෙදින්න කිවරනේ ආ මොකද දැන් ඉස්සරහට වෙන්නේ ඩිවෝස් ඩිවෝස් කොහොමද මගේ වැඩ මගේ පුතා ඉතින් මගේ පුතා මං වගේම තමයි ඒ කාලේ මම ඔහොමයි බන්දි නෑ මේ දැන් මොකක් හරි අටවලා අරුන් කපලා දාලා සින්දුව ගන්න ඕන සින්දුව 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 ගන්න හරි යන්නකෝ අම්මේ දැන් අද අවස වැඩ ටික ඔක්කොම පටන් ගන්නවා ඊට පස්සේ තව දවස් දෙක තුනකින් සින්දුව රිලීස් කරලා දානවා ආ කොහොමද කියන්නකෝ දැන් අරුන්ට කෙලවිලා ඉද්දි මං දාපුවාම සින්දුව මොනවා හිතෙයිද උන්ට මොනවා වෙයිද දශක පහකට වැඩි විශ්වාසය සහ වගකීම සමග ශ්‍රී ලංකාවට කාගෝ එවන්න හොඳම තැන ට්‍රයිකෝ ස්මාර්ට් විදිහට ගනුදෙනු කරන්න RBB Visa Debit Card එකට අදම මාරු වෙන්න මාරාන්තිකයි මధుරුවන් බොවීම වලකමු ගුඩ් නයිට් මෙතින් මතක් කිරීම රයිට් ඉතින් මම හිතන්නේ හැමෝම හරිම සුන්දර විදිහට කිනා වෙලා සතුටින් ඉන්න මේ වෙලාවේ පුංචි දෙයක් මතක් කරන්න ඕන අපේ දසු නොහොත් දස්ස අපි හැමෝම ආදරයට ගන්නේ දස්ස කියලා ඉතින් දස්ස මේ මංගල කටයුතු අහවර වුණාට පස්සේ කෙලින්ම පය තබන්නේ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවට මං හිතන්නේ අපේ මහීට ඒ කතාව කියන්න අමතකුණා දෝ මන්දා නෑ නෑ පොලා මට ඒක මතකයි මම ඒක කියන්න හිටියේ මං හිතන්නේ ඒවා ඉක්මන් වුණා රයිට් එනේ ඉතින් මම ඉක්මන් වුණේ එකේ මම කතාව කියන්න ඉතින් අතරම අපි දස්සා දැනට ඩ්‍රීම් ස්ටාර් තරගේ අවසන් තරඟ කරුවන් කීප දෙනා අතර තමයි ඉන්නේ ඔව් තව ටිකකින් අමතකේනවා මගේ පුංචි කාලේ ඉඳන් මිත්‍රයා පසුන් ලැම්බර්ට් ඉතින් ඔහුත් අපේ දස්සත් එක්ක තරඟ වදිනවා කෙසේ වුණත් අපි බලාපොරොත්තු වෙනවා දසුන් තරගේ ජයග්‍රහණය කරයි කියලා මොකද නිවැරදි තැන හම්බෙන්න ඕන හොඳම දක්ෂතාවයේ තියෙන දක්ෂයා ඉතින් මම හිතන පොඩි පොඩි අඩුපාඩු තියෙනවා ලැම්බර්ට්ගේ ඔව් ඔහුගේ වීලු දන්නවා ඉතින් එහෙම තරුවකගේ මංගල උත්සවයක් තමයි අද මේ තියෙන්නේ දස්ස ඔයා වුණත් තරුවක් මම කොහේ හිටියත් ඔයාට අප්පුඩි ගහනවා ඉඳගෙන වරුවා ඉතින් ඒ විතරක් නෙවෙයි අපි අමාය ගැන කතා කරන්න ඕන අමාය කියන්නේ ඩ්‍රම්ස් වාදනයේට ඉතාමත් දක්ෂ තව සුවිශේෂී හැකියාවක් තියෙන ගෑනු ළමෙක් ඉතින් අද නම් ප්ලේ කරන්නේ නැහැ මොකද අද එයාගේ දවස එයා ලස්සන්ට ඇඳගෙන ඉතින් එතන ඉන්නවා ඒ නිසා වෙනසකටත් එක්ක මොකද කියන්නේ ළමයි මේ අපේ දස්සම නිර්මාණය කරපු ආදරබර ආදරේ වැහෙන ගීතයක් තියෙනවා අපි
මනමාලි යුවලගේ ගීතයක් අහමුද? රයිට්. එහෙනම් ඉතින් මං හිතන්නේ මහි ආරාධනා කරනවට වඩා මම්මගෙන් එක්කන් ඉන්නන්න නේද? මොකද මුලේ දම්ම ඌට මමත් වග කියන්න ඕන.
අදම කහටක රසය සුවඳ පාට හැම කෝප්පයකටම වැලිබන් කහට පොරොන්දුව මොන වුණත් වෙඩින් එක නම් ලස්සනටම තිබුණා මම හිතන ඕගොල්ලෝ එක අනුමත කරයි කියලා ඒත් ඉතින් වෙඩින් එකට කලින් නම් අපි සිතුවේ මේ ප්‍රශ්නත් එක්ක අපේ දරුවන්ට එහෙම ප්‍රශ්න තිබ්බේ නෑ නෑ මං කියන්නේ මේ විවාහයෙන් සම්බන්ධ නෑ 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 විවාහයෙන් කියන්නේ ඉතින් මේ රටේ කාටත් තියෙන දෙයක් නේ ඔය විදිහට ඔය ඒක දිහා බලන්න ගියොත් අපි බලන්නේ වැරදි කෝණයකින් කියලා මට හිතෙනවා ඊට වඩා නරකද අපි මේ දරුවෝ දෙන්න කොහොමද මේ මෙච්චර දියුණුනේ මෙතෙන්ට එනකන් කියලා බැලුවොත් නරකද අමාය කියන්නේ දහහකින් හොයාගන්න බැරි දරුවෙක් අනිත් එක මේ රටේ ඩ්‍රම්ස් ප්ලේ කරන ගෑනු දරුවෙක් හොයාගන්න එක ලේසි නෑ හරිම විරලයි මොකද කියන්නේ සේනක ඒ ගැන නම් කියලා වැඩක් නෑ ඒ වගේම මේ දසුන් කියන්නේ අති දක්ෂ ගායකෙක් මේ ළමයි දෙන්නව මම පුංචි කාලේ ඉඳලම දන්නවනේ මේ ළමයි දෙන්න අඩියෙන් අඩිය අඩියෙන් අඩිය ඉස්සරහට තියලා තමුන්ගේ ගමන ලස්සන කාපු දෙන්නේ ඒ කතාව හරි මමත් මුලදී දසුන්ගේ මේ සංගීත වැඩවලට අනුමැතිය දුන්නේ නැහැ හැබැයි එයා ඩ්‍රීම්ස් සා තරඟිට ගිහිල්ලා ගමේ ජනප්‍රිය වුණාට පස්සේ මියුසිකල් වල සින්දු කිව්වනේ අන්නේ සින්දු කිව්වට පස්සේ තමයි මම හිතුවේ එයාට කැමති දෙයක් කරගන්න ඉඩ දෙන්න ඕනේ කියලා හරියට හරි හරියට හරි හදවතින්ම දරුවන්ට එහෙම කැමැත්ත දීපුවාම ඒ තමන් කැමති දේ කලාව වෙන්න පුළුවන් මිකැනික් කෙනෙක් වෙන්න පුළුවන් ඒ මොකක් වුණත් ඒගොල්ලෝ ඒ කැමැත්තෙන් කරන දේ ආසාවෙන් සන්තෝෂෙන් කරනකොට දියුණු වෙනවා දැන් මං කියන දේ කවුරුත් හොඳට මතක තියාගන්න දවසක දසුන් ඔය ඩ්‍රීම් ස්ටාර් දිනලා මේ රටේ තරුවක් වෙනවා එතකොට ඉතින් අමායා දුවත් එයා ළඟින් ඉඳිවි මම නම් හිතන්නේ එච්චර ලස්සනට ගැලපෙන ජෝඩුවක් මම ළඟකදී දැකලම නැහැ ඒ තරම් ලස්සනයි දුර්ලභයි දකින්න මොකද හිතන්නේ හරියටම හරි සරත් මහත්තයා හරියටම හරි සරත් මහත්තයා ළමයි ගැන හිතපු ඒවා හරියටම හරි එච්චරටම වටින ළමයි සරත් මහත්තයාගේ කතාව හරියට හරි අපි යම් කිසි දෙයක් දිහා වැරදි කෝණයකින් බැලුවොත් ඔය වියේ කියදම් ණයතුරුස් පේන්නේ තමයි හැබැයි මේ ළමයි දෙන්න ගොඩනගපු ජීවිතය දිහා බලපුවාම අපිට ආඩම්බර වෙන්න පුළුවන් කරුණු කාරණා තියෙනවා සෑම දිනකම ලක්ෂපතියේ සෑම මාසයකම මිලියනපතියේ කැලින් මිලියනපති ඔරිජිනල් හවායන් කුකීස් නම් මන්චි හවායන් කුකීස් විතරයි කියවනේ ඔරිජිනල් එක හංගන්න බෑ ඒ වගේම කියන්න ඕනේ මෙතන අපේ ඉන්නවා ඊළඟ මනාලිය එයා තමයි අපේ සකුරිනන්ගේ තාලයට නටමු 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 සෑම සෑද රොද බඳිමු